අපේ රටේ මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වෙලා ආර්ථිකය මංකොලොත් වෙලා රට අරාජික වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම දේශපාලන පක්ෂ දිය වෙලා ගිහිල්ලා නැති බංග ස්ථාන වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අලුතින්ම පටන් ගන්න වෙලා තියෙන යුගයක්. 1994 තාත්විකා බණ්ඩාරනායක මැතිනියක ඉඳලා මේ රටේ බලයට පත් වෙච්ච හැම ජනාධිපතිවරයෙක්ම බලයට පත් උනේ විධායකයේ වැඩි බලතල කපන එකත්, ඒ වගේම දූෂණයට තෝතැන්නක් බඳු වූ සමානුපාතික මැතිවරණ ක්‍රමයක්, මැතිවරණ නීතියක් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා. හැබැයි ඒ කිසි කෙනෙකුට ඒක කරන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද ඒ ආපු අයට මේ දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි. හේතුව මේ දූෂිත ක්‍රමය නැති වුණ දවසට දූෂිත දේශපාලඥයන්ට පැවැත්මක් නැති නිසා. ඒ අනුව අපි ලොකු උත්සාහයක් දැරුවා. දැන් අවුරුදු 30ක විතර ඉඳලා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කාමයක කරගන්න බැරි වුණා. මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ දී සභා ක්‍රමයට සෙනෙට් මණ්ඩලයක් ඇති කරන්න. හැබැයි මේ දෙකම මම ඉල්ලා සිටියා මේ අවස්ථාවේදී ගන්න කාලය නෙවෙයි. ඊළඟ පාර්ලිමේන්තුව පටන් ගත්තාම ඒක ආරම්භ කළ යුතු මාතෘකා දෙකක්. ඒ වගේම දැන් අවුරුදු 20ක් 25ක් තිස්සේ අපි කෙටුම්පත් කරා වරින් වර මේ මැතිවරණ ක්‍රමයේ දූෂිතභාවය අවම කරගන්න. ඉතින් ඒ සඳහා දීර්ඝ කාලීන අපේ අධ්‍යයන වලින් ලත් අත්දැකීම් අනුව මැතිවරණ වියදම් නියාමන පනත 2023 අංක 3 ධර්ම පනත සම්මත කරගත්තා. කොතරම් දූෂණයට විරෝධීව හඬ නැගුවත් විපක්ෂයේ පක්ෂ මේ පනතට විරුද්ධවයි අත ඉස්සුවේ. මේ රටේ දූෂණය නතර කරනවට විපක්ෂය දැඩිසේ විරුද්ධයි. ඒත් අපි අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගෙන මේ පනත සම්මත කරගනු ලැබුවා. දැන් මේ පනතේ අරමුණු කවුරුත් දන්නවා, නීති විරෝධී ලෙස උපයපු දේපළ, රජයේ දේපළ, විදේශීය රාජ්‍ය වලින්, විදේශීය රටවල් වලින් හෝ සංවිධාන වලින් එවන සල්ලි. මොකද ඒ සල්ලි මේ රටට එවන්නේ අපේ රටේ දේශපාලන ක්‍රමය අස්ථාවර කරලා බිඳලා දාන්න. ඒ නිසයි මුදල් භාවිතය. ඒ වගේම අලු සල්ලි වෙන්න පුළුවන් කුඩු මුදලාල්ලාගේ, වෙන්න පුළුවන් පාතාලේ අනන්‍යතාවය හිඳරව නොකර සල්ලි පාවිච්චි කරන්න මේ මැතිවරණ සියලු දෙනාට තහනම්. ඒ පාවිච්චි කිරීම දඬනීය වරදක්. ඒ වගේම මැතිවරණයකට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය එක ඡන්දයක් සඳහා කියලා අපි දීලා තියෙනවා. ඒකේ අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ. ඒ අනුව එක ඡන්දයකට වියදම් කළ හැකි මුදල නාම යෝජනා පත්‍ර බාර දීලා දින 5ක් ඇතුළත මැතිවරණ කොමිසම නිවේදනය කරා. පහුගිය පළාත් පාලන මැතිවරණයට රුපියල් 20ක් ලෙස නිවේදනය කළා. නමුත් මැතිවරණ ඉදිරියට ගියේ නැහැ. දැන් මේ මැතිවරණයටත් ඒ අනුව මේ මුදල නියම කරන්න පැවතුණු සාකච්ඡාවේදී සජබිය, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම ජාතික ජන බලවේගය මාලිමාව, මේ ඔක්කොම ඉල්ලුවේ එක ඡන්දයක් සඳහා අඩු ගන්න රුපියල් 200 300 400 සීමාවන් තමයි කිව්වේ. මමත් ඕසලේ රත් මහත්මයාත් යෝජනා කරා ඒ රුපියල් 20ක් විය යුතුයි කියලා. එතන ආපු අයගෙන් අපි දන්නා විදිහට 20කටවත් වැඩි දෙනෙක් හිටියේ ස්ථාවරයේ තමයි රුපියල් 20ක් විය යුතුයි කියලා. මැතිවරණ කොමිසම මේ වන විට එය රුපියල් 109ක් විදිහට නියම කරලා තියෙනවා. මම දකින්නේ මේක අපි බලාපොරොත්තු වෙන දෙයක්. මේ රටේ ජනතාව මේ වගේ සාමාජික වටිනා නීතියක් ගෙනල්ලා බලාපොරොත්තු වෙන දේ මැතිවරණ කොමිසම රිවර්ස් කරා වගේ අනිත් පැත්තට ගෙනවා. දැන් රුපියල් 109යි කියලා කියන්නේ ඡන්ද ප්‍රමාණය 171,000 වැඩි කරලා බලපුවාම මිලියන 1800 කට වැඩි මුදල් ප්‍රමාණයක්, කෝටි 186ක් වගේ ප්‍රමාණයක්. දැන් ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි දැන් මේ 186
ලක්ෂ එකසිය හැත්ත එකක් සඳහා නියම කළාට මේ හැමෝටම ලක්ෂ එකසිය හැත්ත එකකින් ඡන්ද හම්බෙන්නේ නැහැ. කෙනෙකුට ලක්ෂයක් වෙන්න පුළුවන්, කෙනෙකුට ලක්ෂ 10ක් වෙන්න පුළුවන්, කෙනෙකුට 20ක් වෙන්න පුළුවන්. ඒ අනුව බැලුවොත් ලක්ෂ 10ක් නම් ඡන්ද ගන්න යම් අපේක්ෂකේ. එතකොට මේ 109 කියන රුපියල් ප්‍රමාණය 1000 ගුණයකින් වැඩි කරන්න. එතකොට රුපියල් 2000කට ආසන්න මුදලක් එක ඡන්දයකට වියදම් කරනවා. මොකද Tamanට ලැබෙන ඡන්ද අනුව මේක බලන්න ඕන. ඉතින් ඒක නිසා තමයි පොදුවේ රුපියල් 20ක් කියන්නේ ඡන්ද ලක්ෂ 10ක් ගත්ත කෙනෙකුට උනත් ඒක රුපියල් 200ක් විතර වෙනවා. ඉතින් ඒ සීමාව මේ දෙපැත්තම බලලා හදන ක්‍රමවේදය අපි පනතේ ඇතුල් කරා. හැබැයි මේ නියම කිරීමේ බලය ස්වාධීනව නැතිවම කොමිෂන් සභාවට තීන්දුවක් ගන්න බලය දීලා තියෙනවා. ඉතින් අපිට පේනවා පැහැදිලි ලෙසම මේ නීතිය අයුතු විදියට අර්ථ නිරූපණය කිරීමක්, වැරදි විදියට ගණන නිගමනය කිරීමක් මැතිවරණ කොමිෂන් සභාව කරලා තියෙනවා. මේ රටේ ඕනම කෙනෙක් දන්නවා මේ අපේක්ෂකයෝ මේ රුපියල් 300 400 මුදල ඉල්ලපු අපේක්ෂකයෝ ඒගොල්ලෝ කවදාවත් මුදල් උපයපු අය නෙවෙයි, ආදායම් බදු ගෙවන අය නෙවෙයි, ඒගොල්ලන්ගේ ගිණුම් වල මේ වගේ මුදල් නැහැ. එහෙනම් මේවා කළු සල්ලි. ඒගොල්ලන් කියන්න පුළුවන් මැතිවරණ අවසානයේදී ඉදිරිපත් කරන දිරුම් පෙස්සමේ ඒ මුදල් ප්‍රමාණය වියදම් කළ හැටි ලැබුණ හැටි ඉදිරිපත් කරනවා කියලා ඒක අනිවාර්යයි. ඒකෙන් හැබැයි ඒ කරුණ ඉදිරිපත් කරාට පස්සේ ජයග්‍රහණය කරපු කෙනාද නැති කෙනාද කියලා අදාළ නැහැ. ඒ ගිණුම් වල එකම වරදක් හරි තිබුණොත් ඒ තැනත්තන් සිරගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන අපි මේ පනතට ඇතුල් කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා මේ කිව්වට වරදක් නැහැ, මේ බස් එකෙන් ආපු අපේක්ෂකයෙකුත් බස් එකෙන් යන්නේ අපේක්ෂකයෙකුත් එයාට ඉල්ලනවා රුපියල් 600ක්වත් එක ඡන්ද අපේක්ෂකයෙකුට වියදම් කරන්න දෙන්න කියලා. අපිට හිතා ගන්න පුළුවන් එච්චර මුදල් වියදම් කරන්න එයාට කවුද දෙන්නේ? එයා බොහොම පැහැදිලි ලෙස ඩමි අපේක්ෂකයෙක්, කවුරු හරි වෙනුවෙන් නීති විරෝධී ලෙස තව කෙනෙක් ප්‍රවර්ධනය කරන්න ආපු කෙනෙක්. ඒකට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කියන අපේක්ෂකයෝ අමුවේ නීතිය උල්ලංඝනය කරලා තමන්ගේ උපදේශකයා, තමන්ගේ ළඟ හිටිය ඇමතිවරයා, තමන් ළඟ හිටපු මන්ත්‍රීවරයා, ජනතාව ප්‍රතික්ෂේප කරලා ආපු මිනිස්සු අපේක්ෂකයෝ විදියට ඉදිරිපත් කරලා තින්නේ අනිවාර්යෙන් යම් තැනැත්තෙක්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඌට වාසි වෙන විදියට කටයුතු කරන්න, ප්‍රවර්ධනය කරන්න. ඉතින් මැතිවරණය ඉදිරිපත් කරන නාමෝජන අවස්ථාවේදීම නීතිය උල්ලංඝනය කරලා රටේ ජනාධිපති ධුරණ ඉල්ලන මිනිස්සුන්ට පුළුවන් ද මේ රටේ නීතියක් ගෙනියන්නේ? මොකද එන්නෙම නීතිය උල්ලංඝනය කරගෙන. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා අපි මැතිවරණ කොමිෂමට විරුද්ධව නඩු පවරනවා. ශ්‍රේෂ්ඨාධිකරණේ මූලික අයිතිවාසිකම් නඩු පවරලා මැතිවරණ කොමිෂම විසින් මේ නිකුත් කරපු නියෝගය අවලංගු කරන්නත්, එක ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් 20, ඊට ආසන්න සාධාරණ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියම කරන ලෙසත් ඉල්ලලා අපි නඩු පවරන්න කටයුතු කරනවා. මැතිවරණ කොමිෂමට හේතුව සමස්ත රටේම ජනතාවගේ බලාපොරොත්තු සුන්කලා මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිෂන් සභාවේ අපි ස්වාධීන කරා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවිනුත්, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවිනුත් අපි කොමිෂන් සභාව පූර්ණ වශයෙන් ස්වාධීන කොමිෂමක් කළේ සාධාරණ ස්වාධීන නිදහස් මැතිවරණයක් පවත්වා ගන්න. දැන් බලනකොට මැතිවරණ කොමිෂමම තමයි හරස්සලා තියෙන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව. ඉතින් ඒ නිසා අපි ඒගොල්ලන්ට එරෙහිව නඩු පවරනවා. දෙවෙනි කාරණය තමයි කැපරල. සාධාරණ සහ ස්වාධීන මැතිවරණයක් සඳහා කැප වෙච්ච මෙහිම් කාර්යාලය පවත්වාගෙන යන කැපරල් ආයතන. අපි දැක්කා ඒගොල්ලන් අපේක්ෂක 6 දෙනෙක් තෝරගෙන. ඒ තෝරගත්ත පදනම අපි දන්නේ නැහැ කුමන පදනමකින් යටතේ තෝරගත්තත් ඒ පදනම වැරදි. එතකොට මෙතන පාර්ලිමේන්තු ප්‍රධාන පක්ෂවල ඉන්නවා, ප්‍රධාන පක්ෂවල නායකයෝ ඉන්නවා, ඒ වගේම සාමාන්‍ය මන්ත්‍රීලත් ඉන්නවා. ඊට අමතරව වෙනත් මන්ත්‍රීලත් ඉන්නවා. මම පෞද්ගලික කාලේ අධිකරණ ඇමතිවරයා විදිහට ඉඳලා ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය විසින් යෝජනා කරපු ජනාධිපති අපේක්ෂකයා. ඒතර මටත් අවස්ථාවක් නැහැ, අනිකුත් අයටත් නැතුව දැන් ෆීල් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමා ඉන්නවා දේශපාලන පක්ෂිකින් ඉදලන්නේ. ඊට රෝෂාන් රණසිංහ මහත්මිය ඉන්නවා. ඒ ඔක්කොම ඇතේරලා පෙපරල් ආයතනය තමන්ට කැමති අය ප්‍රවර්ධනය කරන්න සංවාදයක් අත්විඳලා නියම කරලා. අපි පැහැදිලිවම පේන්න තියෙනවා පෙපරල් ආයතනය මේ රටේ
ජනතාව හිතාගෙන ඉන්නේ සාධාරණ සහ ස්වාධීන මැතිවරණ පැවැත්වීමට දායක වෙන ආයතනයක් කියලා. දැන් බොහොම පැහැදිලි ඒක කූට ආයතනයක්. ඒක තෝරාගත්ත දේශපාලඥයන් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ආයතනයක්. මොකද පෙපරල් ආයතනයට ඒ වගේ දෙයක් කරන්න අයිතියක් නැහැ. ස්වාධීනව කටයුතු කරන මැතිවරණ මොනිටර් කරන මැතිවරණ නිරීක්ෂණය කරන අය කොහොමද කීප දෙනෙක් තෝරගෙන ඒගොල්ලෝ ප්‍රවර්ධනය කරන්න සංවාද තියන්නේ. එතකොට ඒක පෙපරල් කියන ආයතනය මුළුමනින්ම අරමුණෙන් පිට ගිහිල්ලා තියෙන. එහෙනම් ඒක විකිණිලා තියෙන්නේ. අද සල්ලි දෙන අපේක්ෂකයන්ට උදව් කරන්න සල්ලි දෙන අපේක්ෂකයෝ ප්‍රවර්ධනය කරන්න පෙපරල් ආයතනය බිහි වෙලා ඒ කටයුතු කරගෙන යනවා. අපි පෙපරල් ආයතනයට විරුද්ධව පෞද්ගලිකවත් ආයතනයට විරුද්ධව මේ සතිය ඇතුළත අපි නඩු පවරන්න කටයුතු කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ වෙස්මූණු බැඳගත්ත මැතිවරණ නිරීක්ෂණ ආයතන ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද තමන්ට අයිති නැති කාර්යයක් කරනවා වගේම ඒක හරි නිඳිතයි දූෂිතයි. ඒගොල්ලන්ට පෞද්ගලික වාසි තියෙන අය තෝරගෙන මේ කටයුත්ත කරන එක නීති විරෝධී. අපේ විවස්ථාවට විවස්ථාව උල්ලංඝනය කිරීමක් යනවා. අපි ඒ ආයතනයට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරනවා. එතකොට පහුගිය දවසම රාවියක් ගියා. ඔබතුමා දන්නේ නැති ගෑස් සිලින්ඩරේ පිළිබඳ ගෑස් සිලින්ඩරේ පනස් සභා මැතිවරණයේදී සාධින අපේ ශිරුරේ යොමු කරපු යාළුවා. ඔව්. දැන් මේක තමයි විපාර රණවීර කෘෂි මහත්තයාට දීලා තියෙන්නේ. මේක මැතිවරණ කොමිෂමෙන් කරලා තියෙන්නේ ජනාධිපතිනේ කල් දාන්න අදහසකින්. අදහස චේතනාව කියන බට කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් කොමිෂම කරලා තියෙන්නේ නීති විරෝධී ක්‍රියාවක්. හේතුව පළාත් පාලන මැතිවරණය පවත්වලා අවසාන වුණා නම් ඒක දෙන්න කිසි බාධාවක් නැහැ. හැබැයි මැතිවරණය ආරම්භ කරලා තියෙනවා. අවසන් වුණේ නැහැ. මැතිවරණය ක්‍රියාත්මකයි. එතකොට මේ මැතිවරණය ක්‍රියාත්මක වෙද්දී වෙනත් කණ්ඩායමකට දීපු ඡන්ද ලාංඡනය තව කෙනෙකුට මේ මැතිවරණයේදී දෙන එක මුළු මුළුම නීති විරෝධී ක්‍රියාවක්. දැන් පහුවේ දිනවල දැන් දැනට මාසෙකට එකමාර රුඩුදී මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා ඔබතුමා දකින්නතු රූපවාහිනියේ අපි ඡන්දේ සැප්තැම්බර් 22 වෙනිදා අනිවාර්යෙන් ජනාධිපතිව පවත් කරනවා. නමුත් අධිකරණ නියෝගයක් ඒ කියන්නේ තහනම් නියෝගයක් දිනව සිටයි පවත්න්නේ නැත්තේ කියලා. මේ හරහා මේක ඉතික් කරගෙන ජනාධිපති කල් දාන්න බැරි වෙයි. ජනාධිපතිවරණය කල් දාන්න අවස්ථා ගණනාවක් උත්සාහ දරුවා. මම මීට පෙරත් කිව්වා මම නොහිටියනම් මේ අවුරුද්දේ මේ ජනාධිපති මැතිවරණය එන්නේ නැහැ කියලා. මම කැබිනට් එකේ නොහිටියනවා. ඉතින් මේ අවස්ථාවන් ගිලිහිලා තියෙනවා. මැතිවරණ කොමිෂමට කියන්න පුළුවන් අනිවාර්යෙන් අපි ඡන්දය තියෙනවා සැප්තැම්බර් 21. ඒක අනිවාර්යයි ඒගොල්ලන්ට. ඒකදී අභිමතයක් නෙවෙයි. කළ යුතුයි. නැත්නම් ඒගොල්ලෝ ඉවත් වෙන්න ඕන. ඒක කළ යුතුයි. ඒක කියන්නත් අයිතියක් තියෙනවා. හැබැයි මැතිවරණ කොමිෂම තමන්ගේ බලපතින් ඉහළ ගිහින් ඔබට ගිහිල්ලා ආපහු ජනතාවගේ ඔළුව නරක් කරන්න මනස විකෘති කරන්න ඒගොල්ලන්ට කියන්න අයිතියක් නැහැ. අධිකරණයේ නියෝගයක් නාවොත් කියලා. ඉතින් එහෙම වුණත් මම වෙලා රටේ කිසි දෙයක් කරන්න බෑනේ. හැම එකම කියන්න ඕන අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණ නියෝගයක් නාවොත් කියලා. ඒක නිසා මැතිවරණ කොමිෂමේ විශ්වසනීයභාවය බරපතල ලෙස ඒක නිසා බිඳ වැටිලා තියෙනවා. ඔතුමා දැන් මේ වන විට විරුද්ධ පක්ෂ වලින් චෝදනා නැගෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ මුදල් වියදම් කරමින් තමන්ගේ ප්‍රචාර කටයුතු කරන බව. ඒ සඳහා ඔබතුමාගේ ඔව් ඒක ඇත්තටම වැරදි. ජනාධිපතිවරයාට අපි මේ පනත යටතේ ගමන් බිමන් වලට තමන්ගේ කාර්යාලයේ දේශපාලන කාර්යාලයේ පවත්වාගෙන යාමට දරන වියදම මැතිවරණ නීතිය යටතේ ඊට යටත් නොවන නියාමනය නොවන මුදලක් විදියට ඒක එක්ස්ක්ලූඩ් ඉවත් කරලා තිබෙනවා හැමෝටම. ඒක ජනාධිපතිවරයා අපේක්ෂකෙක් වුණත් ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති. එතුමා මේ රටේ බලතල ක්‍රියාත්මක කරන්න ඕන රටේ ජනාධිපතිවරයෙක් නැතුව තියෙන්න බෑ. සෑ එතුමාගේ කුමන මොඩලයකට වුණත් හෙලිකොප්ටරේ වුණත් ඒ වාහන පාවිච්චි කරලා ගමන් බිමන් යන එකේ කිසි නීති විරෝධී භාවයක් නැහැ. හැබැයි මැතිවරණ ප්‍රවර්ධනය සඳහා කැබිනට් එකේ නැමැති වෙන්න පුළුවන් මන්ත්‍රීවරු වෙන්න පුළුවන් තමන්ගේ අමාත්‍යංශ කාර්යාල නිල රට ඒවා භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම. එතකොට ඔබ අහපු මේ පක්ෂේ කාර්ය නේද? ඔව්. ඉතින් මම මට පේන්නේ මේ ඩී.එස්. සේනානායක මහත්තයා කොතන හරි දැනගෙන තැනක මේ වෙලාව ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයට සාප කරනවා සිරිපොතේ අලියා වැළලීම සඳහා ගැලෙව්වට. ඉතින් මම මේක 2018 කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයට යටතේ අවුරුදු 30ක නායකත්වයට යටතේ
106ක් මන්ත්‍රීවරු හිටපු එක්සත් ජාතික පක්ෂය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අතුරුදහන් වෙන කතාව මම කිව්වා අවුරුදු දෙකකට පෙර. ඉතින් එතුමාගේ නායකත්වයේ තුල එතුමාට පක්ෂ බේර ගන්න බැරි වුණා. කොහොමද රට බේරගන්නේ? අද චන්දිල්ලන පක්ෂයක් අද චෝදනා කරනවා වෙනත් කණ්ඩායම් වලට නියම කරපු ගෑස් සිලින්ඩරය අරගෙන තමයි චන්දිල්ලන්නේ. ඉතින් මේක ඛේදනීය තත්ත්වයක්. හැබැයි මම නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගරු කරනවා. Asian Mirror.lk